ಪಾರಮದ್ರೆ ಪೆಲ್ಲ ನವತ್ತಲ ಅಬಡಿ ಒಂದು ಟೂಮ ಬೆನ್ನ ಹೌದು ಹೌದು ಮೇಡಂ ಬೆನ್ನ ಮಂಗ ಮೊಕಲ ಬೆ ಬೆ ಗಹಣ ಕಲಿನ್ ಮೊಕಲ ಬೆನ್ನ ಕೀಲವ ಗನ್ ಕೌದಿ ತಿ ಅರೆ ನಾಕಿ ಮನುಷ್ಯ ಸುಗತ ಇಂದ ಇಂದ ಬಡ ಮಂಗ ಇಲ್ಲ ಬಲನ ಬೆ ಬೆ ಬಕಲ ಬಲನ ಇದೆ ಆಡ ಮಾರೆ ಅವರೆ ಎಲ್ಲಿಯತ್ತ ಎದಾಮ ಪಂಸಲೆ ರಸಿಯ ಮೈ ಮರಲ ಇಲ್ಲ ಕೇನ ಮನ ಮಂಗ ಮಗೆ ವಾರೆಟ ತಾಂಡ ಟಕರ ಮದ್ದೆನ ಕಿಲ ಒಂಬ ಕಿವ ಟಕರ ಮೇಕಿಲ ಅರೆ ವಾರಕ್ಕೆ ಎಲ್ಲಿಯತ್ತ අnder kalata munta takaram beduwa ඈ මුන්නේ වාල වාල හිල්ලෙන වෙන කාට තකරම් දෙන්න මම ටකරම් පැකේජයක් අර දීනවා මොනවද තවතර කියවන්නේ මොනවද කියන්නේ මොනවද දෙන්නේ උඹ එළියට එන්න ගන්නවලා ගන්න මේ මේ මාසෙන් බීලාද කොහෙද ඔයගොල්ලන් කලබල වෙන්නේ නැතු ඉන්නකො මේ මම ඔකගේ ඩෝප් එක විනාඩියෙන් බස්සන්න මට යන්න දෙන්න නේ නේ පොඩේ ගන්න ඕක කෑ ගාලා ඇටි වුණාම යයි ඊට පස්සේ මම බලා ගන්නවා ගන්න ෆයිල් එක ආ ග්‍රාමදේ මාස්ටර් වාඩි වෙන්න මේ ඔය කෑග ගහයි කියද සුගතන් උයි මොනවද කියව කිව යන්න කී ආ ඉස්සු මේ කොහොමද අපි වෙන්නේ හොඳයි මුළු ගම පුරා මම පෝස්ටර් ගැහුවා බ්‍රාස් පයින්නට කෝපි කඩ ඇටෙන්ඩ් කියලා. ඉතින් මං ආවේ එදාට කසාද වදින ජෝඩු වලට පුංචි තේපැන් සංග්‍රහ කරන්න පුළුවන්ද කියලා ඔබතුමාගෙන් අහන්න. ඇයි මේ ආණ්ඩුවේ ප්‍රතිපාදනයක් නැද්ද? වෙන් කරලා තියෙනවා. ඒ වුණාට අපේ ගමේ අවුරුදු ගාණක් තිස්සේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් නීත්‍ය අනුකූලව කසාද බඳලා නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට මම දේශප්‍රිය මන්ත්‍රීතුමා කොහොමද ඉතින් ඔය පැත්තේ වහිනවද මේ මට පොඩි වැඩක් කරගන්න ඕනේ අර අපේ ගමේ බැඳපු නැති ජෝඩු ටික එකතු කරලා නැවත නීත්‍යානුකූලව බඳනවා. ඉතින් ඒකට මේ පොඩි සංග්‍රහයක් කරන්න මට මාළු බනිස් 25කුයි කිරි පැකට් 25කුයි කෝපි කඩේ දෙන්න ගන්න දෙන්න පුළුවන්ද? හරි හරි හරි. අනේ හොඳයි. හරි හරි. බොහොම ස්තුතියි. ඔන්න ඒ වැඩේ නම් හරි. හැබැයි ඊට වඩා ප්‍රමාණයක් આવුත් එම කවුරු හරි අනුග්‍රහයක් හොයා ගන්න ඕනේ. ඒකට අපි මොකක් හරි කරන්න. කොහොමද කියනවාද? ඉක්මනට සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් කියලා නම් කියව. ක්‍රම නම් තියෙනවා. ඒක ගැස්සුනොත් වෙලිකට. ඉරේ යන්නේ නැතුව කුඹුරු කොටන්න තමයි. කුඹුරු කොටන්නේ? ඒ කාරියන්නේ නැහැ. කුඹුරු කොටලා වීව පුරලා අස්සන්න නෙල්ලකොට දැන කාලයක් ගිහින්. මෙහෙන්නකෝ මෙතෙක් නීත්‍යානුකූලව විවාහ නොවු සියලු වයස්කාණ්ඩවල අය ලබන බ්‍රාස්පතින්දා උත්සවස්සීයෙන් කෝපි කඩේදී විවාහ ලියාපදිංචි කරනු ඇත. පට්ටසිරි ලියාපදිංචි වන සියලුම ජෝඩුවලට දියමනාවක් දෙනු ලැබේ. ආත්වලාමයි බොලේ සිකේ පරාදේ අප්පා අපි කසාද වැන්දේ. කසාද වඳින්න නැතුව හිටියානම් මේ වෙලාවේ මේ දින දීමනාව ලොකු දෙයක්. අනේ අනේ මම චූටි හාමිනේ කසාද බැඳලානේ ඉන්නේ. ඔව් ඔව් ඔව්. බැඳලා ගමට අස්ස කරත් දෙන්න එක්කගෙන ආවේ. මං කිව්වා මන්දිරියගේ කලේ ඇඟිලි ගහගන්න. සුගතම් මාමේ නරකදායක සාදයක් බැඳු.
මගෙන් කුණුහර පහ ගන්න නැතු හිටපන් ඈ. කසා. කසාදේ. කොහෙ බැලුවත් කසාදේ. කසාදේ තමයි අපේ විනාශේ. සුරම මේ. කසාදේ තමයි අපේ විනාශේ. විනාශේ. මේ වීලු නෙමෙයි. කසාද බඳින සීලු දෙනාටම දීවනාවක් දෙනු ලැබේ. කොහොමද ඒකේ? ලා මේ ඇත්තමයි හවදට ගානක් දෙනවලු. ගාන සීපෝ හතර තේකයි. මටත් දාන්න කිරි කහට එකක්. රජයේ ජනතාවට කරන සේවයක්. දේපල වලට ගහමරා ගන්නේ නැතුව උසාවි පොලිසි ගානේ යන්නේ නැතුව ඒ හැම දෙයක්ම ගොඩින් බේරා ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ කිව්වේ? දැන් බලන්න මේ රටේ හැම කෙනෙකුටම මොනව හරි දෙයක් තියෙනවනේ. හිඟන්නේකට පවා මොනව හරි දෙයක් තිබිලා නැති කරන් තමයි හිඟන්න වැටලා තියෙන්නේ. පිරිමියා හරි ගෑණි හරි කසාද බඳලා නැත්තම් ඒ අයගේ දේපල මැරුණට පස්සේ බූදල් වෙනවා. ළමයින්ට බෙදෙනවා. ළමයි කුලල් කා ගන්නවා. ඔහේ හරි නැති සහෝදරිය ඇවිත් දේපල වලට උරුමකම් කියනවා. ප්‍රශ්න ගොඩයි. දරුවෝ ලොකු වෙලා ණයක් තුරහක් ගන්න ගියාම දෙමව්පියන්ගේ පැටිකිරිය හොයනවා. දෙමව්පියන්ගේ පැටිකිරිය දෙන්න කොයි ඉතින් විවාහ සහතිකය. ග්‍රාමසේක මහත්තය, ඇත්තද ඔය කසාද බඳින අයට දීමනාවකුත් දෙනවා කියන්නේ? අර දැන් ගහලා තිබුණේ. නැතුව නැතුව අපි තමයි මුද්දර ගාස්තු අතින් ගෙවලා කසාද දෙන්නේ. ඒකට කරන්න දෙයක් නෑ. අතට අහු වෙන හොඳ ජීමනාවක් දෙනවා. මෙන්න කුසුම. මේ සීනි සීනි. හාමිනේ මේක පොතට දාන්න. මේක නෑ ඇත්තද ග්‍රාම සීට් එක නැති ඔය. සාමාන්‍යයෙන් හැට අතර ජීමනාවක් දෙනවා කියන කතාව. මම එහෙම කිව්වේ කුසුමට ඇහෙන්න. දැන් ඕකි ඕක ගම පුරාම කියනවා. එතකොට කසාද නොබඳපුවෝ පොලිමේ නෝ දීමනාව ගන්න. නැත්තම් එන්නේ නැහැ හැමෝම. දෙදෙට්ටලා ඉඳා ගන්නවා කම්මැලි කම. අන්න රාලහල්. ඒක නම් මහ පළවෙනි උප්පර වැට්ටිය. මම එහෙම කිව්වේ කුසුමට ඇහෙන්න. ඔබ එහෙම මේක ගමේ කාටවත් කියනව නෙමෙයි. මම මේ ගැන ගමේ පොතනවත් කෙල බිලක් කොල්ලන්නේ. ඒ රාලන්දු මට හිතෙනවා ගමෝටේ රවුමක් ගහලා ওই කසාද නොබැදපු කට්ටිය එක්කාස කරගන්න ක්‍රමයක් බලන්න. මං ගිහලා එන්නද? සුරම්මා මොන වුණත් මේ ආණ්ඩුවෙන් කරන වැඩේ නම් හරි හොඳයි. අපේ අචල සීල කසාද බැඳලා හිටියේ නෑනේ අනි. අන්න අන්න ඒක තමයි. බැඳලා හිටියා නම් ඔයලා ගමේ කුමරු ඉඩකට නම් අපි. මේ කොහෙත් නැති ආච්චිගේ නංගි කෙනෙක්ගේ පුතෙක් ආවනේ කුරුමකම් කියන්නේ. මේ ගමේ ගොඩාක් මිනිස්සු නූගත්නේ. ඒ මිනිස්සු දන්නේ කසාද ලියාපදිංචි කරලා තිබුණාම ලැබෙන ප්‍රයෝජන. ඔය ප්‍රයෝජන ගැන කී කී හිටියොත් නම් ඉස්සර නැති ප්‍රයෝජන දැම්ම කොටද කියලා. කසාද බඳින දාට එන්නේ නැතුව ගෙදර තියෙන වැඩක් කරගෙන ඉන්න. එතකොට මේ වැඩේ අසාර්ථක වෙනවනේ. නෑ නෑ අසාර්ථක වෙන්නේ නෑ. කසාද බැඳම කෙනෙකුට ගාණක් දෙනවනේ. ඇත්තරම දෙයිද? දෙයිද? අන්න කළුව එනවා. සිනමන්ත. ආ කළුවේ. මන්ත්‍රීතුමා කිව්වා ගිහිල්ලා ඔබතුමා හම්බෙන්න කියලා. හ්ම්. අර බ්‍රාස් පෙන්නර කසාද බැඳින වැඩේ තියෙනවනේ. ඒකට සංග්‍රහයක් කරන්න ඕන කියලා මොනාරි කරන්න කිව්වා.
මම ඒක ලෑස්ති කරලා තියෙනවා. පාල. අර මේසෙට චෙක් එකක් ඇදලා ඉර අරගෙන ඉන්නකෝ. මන්ත්‍රීතුමා නම් මාළු පංගෙඩි 25යි කිරි පැකට් 25යි දෙනවා කිව්වා. මාත් ඒ වගේම ඒ ගානක් තමයි දෙන්නේ. මේ ගිහිල්ලා සිරි මුදාට දෙන්න. හරි. එන මං ගිහින් එන්න. දීමනවත් දෙනවා කියන හින්දා හෝගාලා සෙනග ඉදි. අපිත් යමුද? ආන මං කිව්වේ සෙනග වැඩි වෙනවා කියලා. බලමු. මොකද සුගත අම්මා බය වෙලා වගේ. සුගත අම්මාම බය වෙන්න එපා. අපේ සිනමා විතරක් නෙවෙයි. ජාත්‍යන්තර සිනමාවේ ඈ වයසක අධ්‍යක්ෂකවරු තරුණ නිලියෝ කසාද බඳින. වයසක නිලියෝ තරුණ නළු තරුණ අධ්‍යක්ෂකවරු කසාද බඳිනවා. ඒ වුණාට බලනකොට දැන් මගේ වයස. සුගත අම්මාමේ වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ගයාන් පුතා කියන විදියට සුගතම් මාමට ඒ කෙනා ජෝඩු කරලා කසාද බැන්දට පස්සේ දික් කසාද වෙන්න තියෙන්නේ. ලැබෙන දීමනාවෙන් අතරෙන් එකක් දීලා වෙන් වෙන්න තියෙන්නේ. මේක සුගතම් මාමට හම් වෙන චාන්ස් එකක්. ආ. කිරියොන් දත් එනවා. උඹ ආපු එක හොඳයි කිරියොන්. මේ උඹ ග්‍රාම සේවකගේ වැඩකාරයා නේද? වැඩකාරයා? වැඩකාරයා නෙවෙයි. ඇසිස්ටන්ට්. ආ. වෙන්ද ග්‍රාම සේවක. මේ දැන් නොබඳපු ජෝඩු කසාද බැන්ද කීයක් දෙනවද? මුලින් නම් දුන්නේ ලස්සෙයි. දැන් දෙනවා ලස්ස එක හමාරක්. දෙයියනේ. ඒකනේ කියන්නේ අතර දුන්න වාසනාවට පයින් ගන්නවා කියලා. සුගතමයි. මොකද කියන්නේ? මං ගයන් කොල්ලර කොල්ලයක් දාලා කියන්නේ සුගතමම කැමති කියලා. ආ කියා. සර්. ආ. මං ඉතින් මේ ගිය විදියට මේ සුගතන්ගේ බෙල්ල කපලා අතින් අරන් ඉන්නේ. සර් බෙල්ල කැපුවත් එකපාර මැරෙනවානේ. ජීවිත කාලෙම දුක් විඳින්න වැඩක් සෙට් කරා. ඒ මොකක්ද ඉන්නේ? දැන් ඔය බැඳපු දෙයට ජෝඩු වලට දීමනාවක් දෙනවා කියලා තියෙනවානේ. ඒක ගන්න සුගතනුත් යාම කෙනෙක් හොයාගෙන. නෑ. මේ සුදා රැවුලා සුගත. ඔව්. වෙන කවුද? මරු. ඉතින් ඇයි මේ? එච්චර මහලොකු දීමනාවක් දෙන්නේ නෑ. හරි. දැන් අපේ කිරියොඳා ඉන්නේ ග්‍රාම සේවකවන්නේ. මේක ආරංචි වෙච්ච ගමන් මං ගීවරිලා ලක්ෂයක හමාරක් දෙනවා කියලා ප්‍රචාර කරනවා. කිරියොඳා දැන් කියලා හමතරම දැන් සුගතන් කොහෙන් හරි ගෑනු කෙනෙක් හොයාගෙන ඇවිල්ලා ජීවිත කාලෙම කන්න දෙන්න බෑ. මරු. සුගතන්ට මරු. ඔබ තරන්නේ මගෙන් ඉල්ලුවේ නියමයි. සුගතා. පොඩ්ඩක් ඉන්න කියනවා විනාඩි 15 මං ඔතන. හරි. මං වෙලාවට වැඩ කරන ගෑණි. චුට්ටේ යමම් බං. ඔව්. මම දෙපන් ටිකක්. මේ ගෑන් බිස්නස් එකට ඇවිල්ලා තියෙන්නේ. වෙලා යනවා බං. ගෙස් එකෙන් කෝල් 3ක් විතර දුන්නා. හරි බං. ඒත් සල්ලි මේත් සල්ලි. අනිත් එක මේක ටිකක් ලොකු ගාණක් කැපෙන වැඩ. ඉක්මනට කියපම් බං. උඹ හිට මිනිහෙක් වඳින්න ඕන. පිස්සුද බං. මෙන්න මෙහෙට යමම් බං. පොඩ්ඩක් හිටපන්. මේ වරෙන්. බැන්දා. සල්ලි ගත්තා. අපෝ විනාඩි 5න් අතහැරියා. රුපියල් 50000ක් දෙනවා. 50000? ඔක සුවරද? සුවර්. හරි. මං ගිහින් මෙයාට අලින්නක් මම. ආයේ හම්බ වුණාට කමක් නැහැ. ලස්සන්ට මනාලියක් වගේ ඇඳලා උදේ 7 වෙනකොට
කෝපි කඩේ හැරෙන තැනට එන්න. මං ඉන්න. අමිනේ මාළු පාන් ටික ආමෙන් මෙහෙන් ගෙනා තියන්න කලින් නෑ මගේ දියපොම්බේ එන්න එන්න මම මාළු ජෝඩු හා ඉඳගන්න චෙක් ද කෑස්ද හම්බ වෙනවා කියන්නේ චෙක් හරි කෑස් හරි මම් පොරොන්දු වෙන ගාන දෙනව නම් එච්චරයිනේ මාත්ෙන් අහලා තිබුණාට ඔය නොබතු ජෝඩු බන්ධන කතාව හැබැයි තින් ඔය ලක්ෂ ගණන් දෙන දීමනා කරන මම එච්චර අහලා නැහැ ග්‍රාම සේවක ළඟ වැඩ කරපු එකා කිව්වේ අපේ ගෙට සල්ලි කාරකේ ටුවර් එක සෙට් වෙලා මම මේකත් දාලා ආවේ ඊට පස්සේ මේක කියන්න ටෙක්ලා රණවීරවන මම ටෙක්ලා රණවීරවන මම මෙහි සිටින මෙහි සිටින රත්නසිරිගේ සුගතං වන අය රත්නසිරිගේ සුගතං වන අය මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන් මාගේ නීත්‍යානුකූල ස්වාමි පුරුෂයා වශයෙන් බාර ගන්නා බව බාර ගන්නා බවට මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ මෙහි සිටින සියලු දෙනා ඉදිරියේ ප්‍රකාශ කර සිටිමි ප්‍රකාශ කර සිටිමි එහෙනම් දෙන්නටම සුබ මංගලම් අපි එහෙනම් ගිහින් එන්න මන්ත්‍රිතුමා කිව්වා තකරං කැලලකුත් මංගල තෑග්ග වශයෙන් ගෙදරට එවන්නම් කියලා. ඒ වුණාට මම පොරොන්දු වුණානේ ලක්ෂ එකමාර දෙනවා කියලා. හරි හරි කසාද වැන්දලා මාළු පාන තියෙන්නේ කාලේ යන්න මාළු පා අපෝ නිකමේ හොරු හිටියේ නෑ එළවලු ටිකක් ඉල්ලුවා නම් මං කඩලා දෙනවනේ අනේ කාලේ වනේ වාසෙයි කිව්වා අනේ මන් දන්නේ මේ ළමයි ඉස්කෝලේ යන්නේ නැද්ද කියලා
දැන් ඉතින් මේ වැලක රෙද්දක්වත් බලලා තියන්න බැරි තත්ත්වයන් උදා වෙලා තියෙන්නේ. දැන් මේක ගමෙත් වෙනවනේ. මේ ගමටත් බෝ වෙලා ඉන්නේ. මොකද ළමයි වැරද්දයි කිව්වේ? වැරදිලා නෙවෙයි. වරද්දලා. අපිට අහුවෙච්ච හාල් මැස්සෝ ටිකක් විතරයි. තෝර් මෝරු ටික අපේ හඳුනේ අපි ළඟදීම අල්ලගන්නවා.